අවුරුදුකු 20ක පාර්ලිමේන්තු ජීවිතයට ආයිබෝවන් කියලා වරප්‍රසාද වරප්‍රදාන වලට නෙමෙයි මේ උපරිම අවශ්‍යතාවය අද දවසේ අවශ්‍යතාවය මේ රටේ ජනාධිපතිවරණයේදී නියත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණය කරන්නයි මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් දෙන්නම් කාසිවලට පොරොන්දු දෙන අරව දෙනවා මේවා දෙනවා කියාගෙන යන කාලය ඉවරයි. දීර පෙන්නපු පුද්ගලයෙක් තමයි මේ අද ඒක කරන්න පුළුවන් කියපු තමුන්නාසේලාගේ ජනාධිපතිතුමා 22 ඉඳලා මේ රටේ ජනාධිපති කියලා මම මතක් කරන්නට ඕනේ. මිත්‍රවරුනි, මෙතන අපි සියලු දෙනාම පක්ෂපාත භේදයකින් තොරව ඉන්නේ. වෙනදාට නිල් කොළ රතු කොඩි ගත්ත අය අද ජාතික දජය අතේ අරන් ඉන්නේ. මේක රටේ ජාතියේ අවශ්‍යතාවය. මිත්‍රවරුනි, 2022 එදා පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරපු තනි මන්ත්‍රීවරයෙක් හැටියට 2022 ඒ ඇතිවෙච්ච තත්ත්වයේදී තමුන්නාසෙලා දන්වා අත් දෙක වනවන ගිහිල්ලා ඒ වගකීම බාරගත්තා. එතකොට මම හිටපු සමගි ජන බලවේගයේ අය කිව්වේ IMF එකේ අපේ ඉන්නවා විශාරදයෝ, ආර්ථික ඔස්තාර්ලා ටිකක්. ඒගොල්ලෝ කියන්නේ අපිට ඇතුළේ ඉඳගෙන කිව්වේ IMF සාකච්ඡා සාර්ථක වෙන්නේ නෑ. IMF ණය රනිල් වික්‍රමසිංහ මහත්තයාට හම්බ වෙන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයාව ජනාධිපති කරපු ඒ වගේම එතුමා සහ ඒ ආණ්ඩුවේ උදවිය මාස 5කින් 6කින් වැටෙනවා කිව්වා. කවදාවත් රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැයි කිව්වා. ඒ වගේම රාජපක්ෂ මහතුරුන්ව එයා අතාරින්නේ නැහැයි කිව්වා. ඒ විතරක් නෙමෙයි, ජනාධිපතිවරණය කල් දානවා එක තියන්නේ නැහැයි කිව්වා. මේ කියපු හැම දෙයක්ම බොරු කරමින් පුළුවන් ජනාධිපති අපේක්ෂකයා හැටියට අද තමුන්නාසේලා ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ මේ රටේ 120,000 ජනතාවගේ වගකීම බාර අරගෙන. මිත්‍රවරුනි, එදා තිබිච්ච තත්ත්වයේ වගකීම බාර අරගෙන රට පත්තු වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පාරේ මරලා දානවා. අපේ මේ සහෝදර මන්ත්‍රීතුමාලාගේ සහ අපේ ජීවිත ගැන අපිට විශ්වාසයක් තිබුණ නෑ. ඒ වගේ වෙලාවක දරුවගේ කිරිපිටි ටික නැති වෙනකොට අර පාරේ හන්දියේ ඉන්න ත්‍රීවිලර් මල්ලිල දවස් ගාණක් ෂෙඩ් එකේ පොලිමේ ඉන්නකොට ගිහිල්ලා කළු කඩෙන් පෙට්‍රල් ලීටර එක ₹2000 ගන්නකොට සමහර අයට අවුරුදු 2කට ඉස්සෙල්ලා මේ රටේ තිබිච්ච තත්ත්වය අමතක වෙලා තියෙනවා. මිත්‍රවරුනි, අපිට අවශ්‍ය වෙන්නේ දිනන පුද්ගලයෝ නෙමෙයි, මේ දිනන රටක් බවට මේක පත් කරන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයා, මගේ දේශපාලන ඉතිහාසයේ අවුරුදු 20යි, මම එතුමාව අවුරුදු 40ක් විතර හොඳින් දන්නවා. අපි කරපු ඇත්තටම කියන්න හදවතින්ම කනගාටු වෙනවා. එදා මගේ අයියා පක්ෂය ඇතුළේ ඉඳගෙන අර්බුදවලට නොයෙකුත් විදිහේ අරගල කරා බලය ලබා ගන්න අවශ්‍ය නිසා. නමුත් අපි කරපු මෝඩ වැඩේ තමයි එදා අපි වැටෙනකොට සමහර වෙලාවට අර පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ජනාධිපතිවරණයෙන් පස්සේ අපි පක්ෂය කඩාගෙන එළියට ගියා. මම දැක්ක අවුරුදු 20 ඉතිහාසයේ අවුරුදු 16ක් තුල මම හිටපු මගේ නායකයත් මේ අවුරුදු 4 හිටපු නායකයත් අතර තියෙන වෙනස. එදා එතුමා විපක්ෂ නායක හැටියට පටන් ගත්තේ මම ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී අනිත් නායකයෝ වගේ නෙමෙයි ඕන කෙනෙකුට ඇහුම්කන් දෙනවා කියලා. මිත්‍රවරුනි, අවුරුදු 2ක් තිස්සේ අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ මම නම් කියන්න කැමති නැහැ, වෙලාවක් ඉල්ලනවා හම්බ වෙන්න වෙලාවක් දෙන්නේ නැහැ. ඒක ඇවිල්ලා සම්පූර්ණයෙන්ම එයාගෙම බිස්නස් එකක්, එයාගෙම ව්‍යාපාරයක් වෙලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න, හන්දියක් ගානේ දකින එක්කෙනාට මෙතුමා මෙච්චර බරපතල රටක් බාර අරගෙන එදා ₹27,000 තිබිච්ච තේපෝර මිටිය අද ₹8,000 ලැබෙන්න සලස්සනකොට, එහෙම නැත්නම් එදා 2000 තිබිච්ච කිරිපිටි පැකට් එක අද ₹1,000 ලැබෙන්න සලස්සනකොට 3000
පන්සිය හාරදහට ගිය සිමෙන්ති කොට්ටේ අද එක්දාස් පන්සීයට දෙන්න සලස්සල තියෙනකොට ඔයිට වැඩිය මොනවද අපිටයි තමුන්නාසලටයි ඕන වෙලා තියෙන. තේන්ද මම ඉතාම කරුණාවෙන් ඉල්ලීමක් කරනවා. මේ රටේ අවසාන අවස්ථාව මේකයි. ආපහු සැරයක් හැරිලා බලන්න ඉඩ තියන්න එපා. කිසි කෙනෙක් නැහැ වැටෙන රට ආපහු බාරගන්න මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා හිටියේ නැත්තම් නිසා තමුන්නාසලා නියත ජනාධිපති හැටියට 22 වැනිදාට පත් වෙන අපේ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය කරන්න පොදි බැඳගෙන රොද බැඳගෙන ගම්බලට ගිහිල්ලා ගෑස් සිලින්ඩරේ ඉස්සරහ කතිර ගහලා 22 වැනිදාට මේ රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන එක තහවුරු කරන්නේ කියලා ඉල්ලා සිටිමින් ඔබ සියලු දෙනාටම ජය වේවායි ප්‍රාර්ථනා කරනවා.